EAP චිත්‍රපට ඉදිරිපත් කරන 26 වෙනි ජයග්‍රහී චිත්‍රපටය. ජනප්‍රිය සිනමා නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම චිත්‍රපටය. මොකද මේ අරක? ගන්න ඕකගේ ලයිසන් එක. තමුසෙ ගෙදර ආවත් නාවත් පඩි පැකට් එක ගෙදරට එන්න ඕන. එච්චර. පැහැදිලි? ඈ? තෝ මැඩම්ගේ කාමරේට ගියා? ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ ගෑනුන්ගේ කාමර වලට රිංගන්න? අනුන්ගේ ගෑණියෙක් ඉන්නේ කොහමද සර්? ඒ සර්ගේ ගෑණිනේ. ඒක තමයි මම කිව්වේ. අනුන්ගේ ගෑණියෙක් කියලා. පඩි නැතුව වැඩ කරන්න. මේවා පන්සල්ද? ඈ? අපි දන්සල්ද? ගහනවද ඔක්කොම කලවම් කරලා? උඹලට හොඳ පාඩමක් අද උගන්වන්න. ආහා තානියෝ. එකපාරට ඔහොම නැකිටින්න එපා. කෙන්ඩ පෙරලේ. තමුසේ නැත්තම් එයාත් මැරෙනවයි කියලා පොළොවේ පස් කනවා. පස් කනවා? යකෝ ආයෙත් බිමට සිමෙන්ති දාන්න වෙයි දන්නේ. දැන් හැමෝම බලනවා ඇති මෙතන විවෘත කරන්න තියෙන වැවකෝ කියලා. ඇමතිතුමා අපි හිතුවේ අර පුට්ටු පාලං හදනවා වගේ කොළඹ හදලා වැව මෙහෙගෙනල්ලා හයි කරයි කියලා. අපි මාධ්‍ය සහෝදරයෝ ටික මෙහෙට කැඳාගෙන ආවේ. තව ටිකකින් ඒගොල්ලෝ මේසෙට තට්ටුවක් දෙකක් දාලා අපිටත් කොකා පෙන්නලා මේව සේරම පත්‍රවල ලියයි. වැඩිහිටි පොඩිහිටි අපේ පවුලේ රසවතා විජය නන්දසිරිගේ අපූර්ව දිත්ත චරිත නිරූපණය. විස්පිතයි ආස්චර්යයි ආස්මි විස්කිරින්නයි. අයියා ඔක කාලා අපි එනකොට රහත කියලා කියන්ද? චිකන් කරි ලොසින්ජරයි. ෂොක්. ඈ? ෂොක්. ආ. මිනිස් වෙනේම වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්සල ගෙදර වෙලා ඉන්නවා. සහගහන අපරාධ කරන්නේ නැතුව. නැතනම් මේ මිනිස්සු හූලන හූලන හැම සැරේකම තමුසලට හෙනවදි. අනුන්ගේ පහනින් එළිය බලා තමුන්නාන්සලා වෙනුවෙන් කාලය කැප කළ පුතුමාකාර ජගතිකුගේ කරණ. මේ මේ මොකද මේ? ඵලෙ මොකක්ද? ඵලෙ? ගරතේ බෙල්ල ගලෝලෙන්. දැන් මොනවද ඔයි මල්ල ඔක්කොට කියන්නේ? උඹ ඉතින් අකුලං. මයිනාමා වගේ. EAP චිත්‍රපට වෙනුවෙන් සෝමා ඉදිරිසිංහ නිෂ්පාදනය කළ හාස්‍ය ජනක චිත්‍රපටය. අම්මා පමහ පුදුම ගෑනු. උදේ හිටිය ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ඈ? ඇයි දැන් ඉන්නේ වෙන ගෑණියෙක්ද? නෑ නෑ. ඒකෙම තමයි. පක්ෂියා. පක්ෂියා. හේ පක්ෂියා. පක්ෂියා රජමුණු දවසට ලක්ෂයට කොඩි වැනේ. උරු ප්‍රශස්ති ගීත තවත් එපා මට දැන් සැප කනේ. අනේ ග්‍රහය නීච මුණු දවසට දාලා යන ගුණේ. කියා ගන්නවා මගේ ළඟ නෑ බොරු හොඳේ. තාමුසේ මැරිලා නෑ ඔයි. පවුලේ සැමටම හවුලේ එකට හිඳ ඇසිපිය නොහෙලා බලන්නට හැකි කෝමාක් නෝමාක් ළඟදීම EAP මණ්ඩලයේ සිනමාහල්වලදී සතුටුයි.